සුභ උදෑසනක් වේවා සියලුම දෙනාට. සයිබර් ඔබට පියාපත් වැඩසටහන මෙහෙවන ගුරුබාතුන්ගේද අනිකුත් පාසලින්ද අවසරයි. අපි සයිට් එක හැදුවේ නුවර නගරය පිළිබඳව. ඒ යටතේ අපේ හෝම් පේජ් එකේ නුවර නගරය පිළිබඳ කෙටි විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම නෙවිගේෂන් බාර් එකේ කැටගරිස් තුනක් ඇතුළත් කරලා තියෙනවා. ඒ යටතේ ඉන්ෆර්මේෂන් කියන කැටගරි එක යටතේ සබ් මෙනුස් තුනක් ඇතුළත් කරලා තියෙනවා. क्लाइमेट लोकेशन हिस्ट्री के क्लाइमेट जटते नूर नगर कालगुण पिलीबंद इट विस्तर अतुलाम नूर नगर पीटीम पिलीबंद अतुलावा इवगेम नूर नगर इतिहास संबंधे इट विस्तर अतुलाम नूर नगर की ऐतिहासिक वशे वेदगत नगर इवगेम अभी नूर नगर ऐतिहासिक स्थान पिलीबंद आकर्षण දිනාගත් ස්ථාන පිළිබඳව අතුලත් කරලා තිනවා. ඒ අර්ථයේ උඩවත්ත කැලේ සෙන්චරි උඩවත්ත බේ භූමිය පිළිබඳ විස්තර අතුලත් කරලා තිනවා. ඒ වගේම පේරාදෙණිය ගාන එක පිළිබඳව විස්තර දෙටි විස්තර අතුලත් කරලා තිනවා. ඒ වගේම නුවර වැව කියන්නේ සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථානයන් ඒ පිළිබඳව විස්තර අතුලත් කරලා තිනවා. ඒ වගේම නකල් සංවැටිය පිලිබඳවත් විස්තර අතුලත් කරලා තිනවා. ඒ වගේම historical places කියන category එකට දෙයි ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු අතුලත් කරලා තිනවා. බහිරව කන්ද විහාරය පිළිබඳ විස්තර අතුලත් කරලා තිනවා. ඒ වගේම දළදා මාලිගාව පිළිබඳ විස්තර අතුලත් කරලා තිනවා. නුවර නගරයේ විශේෂ ස්ථානයක් ලෙස දළදා මාලිගාව සැලකන්න පුළුවන්. ඒ වගේම අපේ පැරණි රාජ මාලිගාව නුවර නගරයේ මේ පිහිටි ඒ පිළිබඳව විස්තර දෙත් කළා තිනවා. නුවර නගරයේ පිහිටි තවත් ඓතිහාසික ස්ථානයක් ලෙස ලංකාතිලක විහාරය පිළිබඳ විස්තර දෙත් කළා තිනවා. ඒ වගේම මෙතන ඉමේජ් එක ක්ලික් කරලා අපේ නුවර නගරයේ පිළිබඳ වැඩිදුර විස්තර බලා ගැනීමට හැකියාව ලබා දීලා තිනවා. අපේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සයිබර් ලැබුවට පියාපත් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම ස්තුතියි.
සුභ දවසක් සියලුම දෙනාට. සයිබලවට පියාපත් වැඩසටහන මගින් සිදු කරන ලද අප පාසලේ වැඩසටහන ඉදිරිපත් කිරීමටයි අද මම සූදානම් වෙන්නේ. ඉතින් අද මේ විදිහට අපට මේ අවස්ථාව ලබා දුන් කලාප අධ්‍යාපන කාර්යාලයටත් මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් LK ඩොමේන් රෙජිස්ට්‍රිය ආයතනයට සහ අධ්‍යාපන කාර්යාලයටත් එවැගේම පාසලේ විදුහල්පතිතුමාට හා අප පාසලේ තොරතුරු සහ සන්නිවේදන භාරගුරුතුමාටත් මා මේ අවස්ථාවේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ විදිහට අපහට ලබා දුන් දින තුනක පෙර පුහුණුව මගින් අප ලබාගත් අත්දැකීම් සමග අද වන විට අපි නව වෙබ් අඩවියක් නිර්මාණය කළා. මෙම වැඩසටහන නිර්මාණය කිරීමේදී මේ සඳහා දාතනකුගෙන් යුත් කණ්ඩායමක සමාජිකයන් විසින් නිර්මාණය කරන ලද වෙබ් වැඩසටහන් 10ක් ඔස්සේ අප පාසලේ පවත්වන ලද තනගාවලියක් මගින් තෝරා ගන්නා ලද සුදුසුම වෙබ් වැඩසටහන ඉදිරිපත් කිරීමටයි අද අපේ බලාපොරොත්තු. වෙබ් අඩවියට පිවිසීමට ප්‍රථම වෙබ් අඩවිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන ප්‍රසන්ටේෂන් එක වෙත පිවිසීමටයි දැන් අප සූදානම් වෙන්නේ. අපේ වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකා පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමටයි අප බලාපොරොත්තුව. එහිදී අප ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය, සංස්කෘතිය සහ ආගන්තුක සත්කාර පිළිබඳව විස්තර කිරීමට මෙමගින් අදහස් කෙරේ. වෙබ් අඩවියේ මූලික සැකැස්ම ඔබට මේ පෙනෙන ආකාරයට විස්තර කළ හැකිය. අපේ මේ වෙබ් අඩවිය මූලික කොටස් තුනකින් සමන්විත වෙනවා. ස්වභාවික සෞන්දර්ය, සංස්කෘතිය හා ඉතිහාසය යනුවෙනි. දැන් අපි එසේනම් අපේ වෙබ් අඩවිය වෙත පිවිසෙමු. අපි ඒ සඳහා IT සැලූන් කා ටෙම්ප්ලේටය භාවිත කළා. එම ටෙම්ප්ලේටය තෝරා ගැනීමට හේතුව ලෙස එහි මූලික සැලැස්ම සෑදීමට අදහස් කරන වෙබ් අඩවිය හා හොඳින් ගැළපීම දැක්වීමට පුළුවන්. වෙබ් අඩවියේ මුල් පිටුව මගින් සමස්ත වෙබ් අඩවියේ අන්තර්ගතය ඉදිරිපත් කිරීමට අදහස් කළා. ඒ සඳහා උචිත ආකාරයට මෙනු සකස් කිරීමද සිදු කළා. ඉන් අනතුරුව වෙබ් අඩවියේ අන්තර්ගතයක් සඳහා ආටිකල් නිර්මාණය කිරීමද සිදු කළා. එම අන්තර්ගතයක් නිර්මාණය කිරීමට ChatGPT වෙබ් අඩවිය යොදා ගැනීම සිදු කළා. හෝම් පේජ් එකට ආකර්ෂණීය බවක් ලබා දීමට ස්මාර්ට් ස්ලයිඩර් 3 මොඩියුල් එක යොදාගනු ලැබුවා. එසේම ඒ සඳහා අවශ්‍ය වන ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීම සිදු කළා. මුල් පිටුවට එකතු කළ ආටිකල්ස් කෙටියෙන් දැක්වීම සඳහා මිනි ෆ්‍රන්ට් පේජ් මොඩියුල් එක යොදාගත්තා. මීට අමතරව වෙබ් අඩවියට ලෝගෝ එකක් සම්බන්ධ කළ හැකි විස්තරය හා කොපිරයිට් ඉන්ෆෝමේෂන් ද ඇතුළත් කළා. ඒ වගේම සර්ච් බාර් එක වෙබ් අඩවියේ මුල් පිටුව තුළ පහලින් ඇතුළත් කළා. මේ ආකාරයට ඉහත අප කී අංග ඇතුළත් කරමින් අපි අපේ වෙබ් අඩවිය නිර්මාණය කළා. දැන් අපි බලමු ඉහත සඳහන් කළ තොරතුරු කොහොමද වෙබ් අඩවිය අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. මුලින්ම අපි යමු හෝම් පේජ් එකට. හෝම් පේජ් එකට ඇතුළත් කරපු ශ්‍රී ලංකාව පිළිබඳව කෙටි හැඳින්වීම තමයි මේ තියෙන්නේ. ඊට පහලින් අනෙකුත් ආටිකල්ස් වලට පිවිසීමට හැකි ලෙස නිර්මාණය කළා. උදාහරණ ලෙස අපි බලමු waterfalls කියන ආටිකල්ස් වලට දුන්න ලින්ක් එක.
ඊළඟට ප්‍රධාන මෙනුම හරහා අනිකුත් ආටිකල් වලට පිවිසීමට හැකිවන ලෙස ප්‍රධාන මෙනුව නිර්මාණය කළා. දැන් ප්‍රධාන මෙනුව ඔස්සේ ආටිකල් කිහිපයකට ගිහින් බලමු. ප්‍රධාන මෙනුවට අමතරව තවත් උපමෙනු අතුලත් කිරීම මගින් පාසුවෙන් වෙබ් අඩවිය තුළ සංචරණය කිරීමේ හැකියාව ඇති කළා.